හරිදී නෝනා අද ටේස්ටි කිචන් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඕගොල්ලෝ හැමදෙනාම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා අද අපි හදන්න යන්නේ චොකලට් කප් කේක් එකක් මේකේ විශේෂත්වය තමයි මම මේකට බිත්තර පාවිච්චි කරන්නේ නැහැ ඉතින් කෙනෙක් ඉන්න පුළුවන් ভেජිටේරියන් කෙනෙක් බිත්තර නොකන ඒ වුණාට යා කේක් කන්න ආස නමුත් බිත්තර දාන ඉඳ කේක් කන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන් ඉතින් ඒ වගේ කෙනෙක්ටවත් මේක ගොඩක් ලේසියෙන් ගොඩක් රසට හදා ගන්න පුළුවන් අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් සේරම මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඔයගලන්ට ඒක ඉතින් ගන්න පුළුවන් ඉතින් අපි මේ වීඩියෝ එක ගිහිල්ලා බලමු මේ කප් කේක් එක ලේසියෙන් ගෙදරදී ඉක්මනට හදාගන්නේ කොහොමද කියලා මුලින්ම අපිට ඕනි වෙනවා මේක හදාගනිද්දි කිරි මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 220ක් අරගෙන තියෙනවා මම මේක මේ වගේ භාජනයකට එකතු කරගන්නවා ඒකටම මම එකතු කරගන්නවා මිලිලීටර 7.5ක් වෙන්න දෙහිුෂ ඊට පස්සේ මම මේ දෙහිුෂයි කිරි ටිකයි හොඳට කලවම් කරගන්නවා ඊට පස්සේ මේක විනාඩි 5ක් විතර පැත්තකින් තියලා තියන්න ඕනි අපි ඒක දැන් මම කලවම් කරගත්තට පස්සේ විනාඩි 5ක් විතර පැත්තකින් තියෙනවා ඒ අතර මම මේකට අවශ්‍ය කරන පිටි මිශ්‍රණය හදාගන්නයි යන්නේ දැන් මම මේ වගේ බෝල් එකකට දාගන්නවා පාම් පිටි ග්‍රෑම් 230ක් දැන් මම මේ පිටි ටිකටම එකතු කරගන්නවා කොකෝවා පවුඩර් ග්‍රෑම් 20ක් ඊට පස්සේ මම මේකට බේකින් පවුඩර් තේ හැඳි එකක් එකතු කරගන්නවා ඉතින් මෙතනදී පුරෝල තේ හැඳි එකක් නෙමෙයි කපල තේ හැඳි එකක් එකතු කරේ ඊට පස්සේ මේ බේකින් පවුඩර් කොකෝවා පවුඩර් පාම් පිටි ටික හොඳට එකිනෙක මිශ්‍ර වෙන විදිහට මම මේක කලවම් කරගන්නවා ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මේක හලා ගන්නත් පුළුවන් නැත්නම් මම වගේ මෙහෙම කලවම් කරගන්නත් පුළුවන් මම මේ කිරි ටික අර මිශ්‍ර කරගත්තට පස්සේ විනාඩි 3 4ක් දැන් ගියා. දැන් මම මේකට එකතු කරගන්නවා සීනි. මම මෙතන සීනි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මම මේක දැන් සම්පූර්ණයෙන්ම මේ කිරි එකට එකපාරම එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා දිය කරගත්ත බටර්. මම මෙතන දිය කරලා තියෙන්නේ බටර්. බටර් කියන්නේ මම මාගරින් පාවිච්චි කරේ කැමති නම් ඔයගොල්ලන්ට බටර් ගන්නත් පුළුවන්. මම මෙතන මාගරින් ග්‍රෑම් 110ක් කීරලා අරගෙන ඒක මෙල්ට් කරලා තියෙන්නේ ඩබල් බොයිල් ක්‍රමයට. දැන් මම මේ මෙල්ට් කරගත්ත මාගරින් ටික තමයි එකතු කරේ. ඒ වගේම මම මෙතනදී වැනිලා තේ හැඳි එකක් මෙතනදී එකතු කරගන්නවා මේ මිශ්‍රණයටම. ඊට පස්සේ මේ ටික හොඳින් ඕගොල්ලෝ කලවම් කරගන්න ඕනි. සීනි ටික හොඳින් දිය වෙනකම් මේකේ. මොකද මේකේ සීනි කැට තියෙන බෑ කියන්නේ සීනි හොඳට දිය වෙන්න ඕනේ. දැන් මේ පෙන්වන්නේ සීනි හොඳට දිය වුණාට පස්සේ. දැන් අපි මේකට අර අපි කලින් හදාගත්ත පිටි මිශ්‍රණය එකතු කරද්දී ඔක්කොම එකපාර එකතු කරගන්නේ නැහැ. කොටස් වශයෙන් තමයි එකතු කරගන්නේ. දැන් මම මුලින්ම මේ වගේ පිටි වලින් කොටස් දෙකක් විතර එකතු කරගෙන මේක හොඳට කලවම් කරගන්න. මේ ටික මිශ්‍ර වුණාට පස්සේ තමයි මම අනිත් කොටස් ටික එකතු කරගන්නේ. දැන් මම අර පිටි මිශ්‍රණයෙන් තව ටිකක් මේ වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේකත් හොඳට මේ අපේ මේ කලින් මිශ්‍රණයත් එක්ක හොඳින් මිශ්‍ර වෙලා දැන් ඔයගොල්ලෝ මේ දකින්න ඇති මම මේ පිටි ටික දැන් එකතු කරන ටික එකතු කරන කලින් මේ පිටි අපේ බැටර් එකේ තිබ්බ පෙනුම අන්න ඒ පෙනුමට එනකම්ම මම මේ ටිකත් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ තමයි අවසාන පිටි කොටසත් එකතු කරගන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ මට්ටම. දැන් ඔයගොල්ලන්ට පේනවා අර පිටි ගතිය නැති වෙලා හොඳ චොක්ලට් ක්‍රීමි ගතියකට වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මම අන්තිම පිටි ටිකත් මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට බැටර් එක හොඳ මම ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්වන්නම් මේ බැටර් එකේ පදම හොඳ බැටර් එකක් මට්ටමට මේක හැදෙනකන් ඕගොල්ලෝ හොඳින් කලවම් කරගන්න ඕනි. මේක ගොඩක් අත වේගෙන් කරන්න යන්න එපා. අත මෘදුව සාමාන්‍ය කේක් එකක් අපි මේ ෆෝල්ඩ් කරන විදිහටම ඕගොල්ලෝ මේකත් හොඳින් මිශ්‍ර කරගන්න අත මෘදුව කරන්න ඕනි. ගොඩක් වේගෙන් අත තද කරලා කරන්න යන්න එපා. මොකද මේක ඕව මික්ස් වුණොත් අපිට හරියට කප් කේක් එක හදාගන්න බැරි වෙනවා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ වැක්කිරෙන මට්ටමට තමයි අපේ බැටර් එක එන්න ඕනි. ඕගොල්ලෝ මෙන්න මේ මට්ටම එනකන් මේ බැටර් එක හදාගන්න. දැන් මම මේ වගේ කප් කේක් ට්‍රේ එක අරගෙන තියෙනවා. ඒකට මම කප් කේක් වලට අර දෙන කව එක දැන් දාගන්න මේ ට්‍රේ එකට. ඊට පස්සේ අපිට අර හදාගත්ත කප් කේක් බැටර් එක මේකට එකතු කරගන්න පුළුවන්. මේ බැටර් එක එකතු කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේකේ සම්පූර්ණයෙන්ම පිරෙන්න එකතු කරගන්නේ නැහැ. 3/2 වගේ ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. එතකොට තමයි අපිට මේක හරියට හදාගන්න පුළුවන් වෙන්නේ.
දැන් මම මේ විදිහට හදාගත්ත කප් කේක් මිශ්‍රණය බේක් කරගන්න යන්නේ ඔයගොල්ලෝ මේක බේක් කරගද්දි සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් කරගත්ත අවන් එකේ විනාඩි 20ක් බේක් කරගන්න මේ තියෙනේ විදිහට සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරගත්ත කප් කේක් ටික ඔයගලන්ට පේනවා ඇති හොඳට මේක පිම්බිලා ඇවිල්ලා තියෙන කියන්නේ හොඳට පිපිලා හොඳ කප් කේක් එකක් විදිහට හැදිලා තියෙනවා දැන් ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන අපි බිත්තර නොදා හදාගත්ත කප් කේක් එක ඔයගලන්ට කැමති නම් මේක උඩින් ऐसी दागान पुलवांग बटर ऐसी खरी विपिंग क्रीम बोलिंग हदागान ऐसी खरी और कमी ऐसी गाड़न पुलवा नेता मे विधि मेक खाण पुलवा गुड़क मसाई मेक गुड़क लेसी हदागान पुलवा इवागे मतम आप मेक बितर पावित कर मेके रसई विनसाकना मेके स्वभाव विनसाकना मंगोल कड़ला पेन अन्ना दंगोल पेन मेक हम स्पोजी गति तीन ऐ थिंक अतर मेक गुड़क रसाई ඔබල මේක හදලා බලන්න ඉතින් මේක බිත්තර අපි නොදා හදපු හින්දා වෙජිටේරියන් කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් නැතුව කන්න පුළුවන්. හරිදින ඔයගොල්ලෝ අද දැක්කේ චොකලට් කප් කේක් එකක් කොහොමද අපි බිත්තර පාවිච්චි කරන්නේ නැතුව හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් ලේසි ඔයගොල්ලෝ එක දකින්න ඇති. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කැමති නම් මේ වීඩියෝ එක ලයික් එකක් දෙන්න. ඔයාගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ රසවත් කෑමක් අරගෙන ටේස්ටි කිචන් YouTube channel එකේ ඔයාලව හම්බෙන්න මම ආපහු ඉක්මනටම එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.